මගේ කික්ට හරි අතක් තියලා තිබ්බොත් ඒක බලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මගේ මිනිස්සුන්ටත් අතක් තිබ්බොත් ඉතින් අර සනත් නිශාන්ත මහත්තයා කියන වගේ මාත්මයි නම ඉරයි කියන්නේ. ඉතින් එහෙනේ ජනාධිපතිතුමා ඉන්නේ. ඉතින් දැන් ඒ කියන්නේ දැන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉතින් ගෝටාගුගම තිබුණේ. එතකොට දැන් මේ කාර්යාලයේ එළියේ මුහුදු වෙරළේ වැල්ලේ. වැල්ලේ. වැල්ලේ ඉඳපු ගංජා වවපු බීඩි ගහපු සක්කිලිය ඉඳපු තැන. හරි දැන් කුයින්ස් එක ඉස්සරහා බාට දෙකක් දාගෙන ෂෝටක් ගහගෙන ලස්සන බණ්ඩාර හිඟා කරනවා නම් අන්න ඒක තමයි යාලගේ තිබ්බ ආසාව. සක්කිලි විදිහට. සක්කිලිය හිටියේ ඒ කාලේ. ඒ සක්කිලි විදිහට බැනපු සක්කිලිය හිටියා. දැක්කා නේද මොකද්ද කියන්නේ කියලා? ලස්සන බණ්ඩාර. කවුද අකෝ මුට මේ ලස්සන බණ්ඩාර කියන නම දැම්මේ? කවුද මේක දාපු එක? මුගේ කොහෙද ලස්සනක් තියෙන්නේ? මුගේ මේ කතා කරන වචන වලින්ම තේරෙනවා මුගේ හදවතේ ඉඳන් හැම සිතුවිල්ලක්ම හරිම කැතයි කියලා. මූ කියනවා මේ අරගලේ හිටියේ ගංජකාරයෝ කුඩුකාරයෝ බේබද්දෝ ඕගුන් තමයි මේ අරගල කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ බඩගින්නට පාරට බහැලා සටන් කරේ තමන්ගේ දරුවන්ගේ අනාගත වෙනුවෙන් සටන් කරලා තියෙන්නේ බේබද්දෝ කුඩුකාරයෝ ගංජකාරයෝ ඕම වගේ මිනිස්සු. හරි මූ කියනවා තව මේ අර සනාත් දිශාන්ත කියන මේ බූරුවෙක් ඉන්නේ. ආන් ඒ බූරුවා කියන කතාවට එකගයිලු. ඌ කියන විදිහට මේ වෙඩි තියන්න ඕනලු මේ මිනිස්සුන්ට. ඒ කියන්නේ ඌට ඒ කියන්නේ ඌට හරි ඌගේ ඔය ඉන්න ගැන්සීට හරි අතක් තියලා තිබ්බනම් අපේ මිනිස්සු උන් අපේ මිනිස්සුන්ව මරනවා. ඒ කියන්නේ වෙඩි තියලා. යකෝ මේ විදිහට මේ සමාජ මාධ්‍ය වලට ඇවිල්ලා මේ ඒ කියන්නේ මිනිස්සුන්ට පේන්න නීතියට පේන්න මේ විදිහට මේ සද්ද ඒ කියන්නේ ඔය වගේ මේ බර්නස් ස්ට්‍රෝක් දෙන මිනිස්සුන්ට නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ඈ එකෙක් අර මම සුදාගේ වීඩියෝ එකකට ඇවිල්ලා තුවක්කුවක් ඇදලා අරන් පෙන්නනවා මේ මේමයි මම වෙඩි තිනවා මේමයි කීයක් ආවත් 50ක් 100ක් වුණත් මරනවායි කියලා. ඔය වගේ කතා කියන ඔය වගේ අමන වැඩ කරන කාලකන්ණි මිනිස්සුන්ට විරුද්ධව ඇයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? හැබැයි පුංචි මිනිහෙක් පුංචි දෙයක් කරොත් මොනවා හරි දෙයක් ඒ මිනිස්සයාට දෙන්න ඕන උපරිම දඩුවම් දෙනවා. එතකොට අපේ නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ලස්සන බණ්ඩාර කියන පුද්ගලයා උත්සාහ කරන්නේ මම දකින්න දිහට නම් ටිකක් අර මේ ෆේමස් වෙන්න. ඡන්දෙ ළඟයිනේ. මොකද මේ ඡන්දදායකයෙක් නේ නිසා මේ ඡන්ද අපේක්ෂකෙක් sorry ඡන්ද අපේක්ෂකෙක් නිසා මේ මිනිහට ඡන්ද ගන්න අර නිකන් අර පොඩි කයිවාරුව තමයි ගහන්නේ. ඉතින් හැබැයි ගොඩක් අපේ බහුතරයක් ජනතාවට ඕක තේරෙනවා. මොකද අපේ මිනිස්සු රැවටෙන්න තවත් මේ කොණ්ඩෙ බදපු චීනු නෙමෙයිනේ. ඈ චීන මේ රට මිල මේ 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 සල්ලි දීලා ගත්තට අපේ රටේ මිනිස්සු චීනු බවට පරිවර්තනය වෙලා නැහැ තාම. ඉතින් මම කියන්නේ මෙච්චරයි. මේ වගේ දේශපාලුවන්ට රැවටෙන්න එපා. අපි හරි තීරණයක් ගන්න ඕනේ හැම වෙලේම. ඕගොල්ලෝ දකින්නවා මේ ලංකාවේ දැනට වෙන සිද්ධිදායමන් දැක්කම ඒ කියන්නේ ඔය මේ ළඟදී බලු බටව දෙන්නෙක් පාරමැද හපලා ගෑණියෙක් මේ ඒ වගේ අමන වැඩක් කරලා තිබ්බා. හරි. එතකොට ගෙවල් ඇතුලේ අම්මලා තාත්තලා මේ මොනවද කරන්නේ? ගංජා කුඩු විකුණනවා සමහරු. ඈ මේ ළඟදී STF එකෙන් වටලා තිබ්බා ඒ වගේ කේස් එකක්. ඉතින් ළමයින්ට පාරක බහලා යන්න නෑ. ළමා අපචාර වැඩි, කාන්තා ස්ත්‍රී දූෂණ වැඩි. මේ වගේ සමාජයක ඉඳගෙන අපි කොහොමද අපේ දරුවන්ගේ අනාගතය හදන්නේ? අපේ දරුවන්ගේ අනාගතය ගැන හිනමවන්නේ කොහොමද? අපි රටේ නායකයා තෝරන්න කලින් අපි හැදිලා ඉන්න ඕනේ. පොඩ්ඩක් හිතලා බලන්න අපි නිවැරදිද කියලා. අපි පාරේ වාහනයක ගියොත් එහෙම මොනවා හරි ඉරක් කපලා අපි අතින් වරදක් වුණොත් අපි වටේම ඉන්න පොලිස් කාර්යොන්ට කතා කරලා ඉවරලා ඇඳුරුම්කමක් මාර්ගයේ මොකක් හරි කරලා කීයක් හරි සල්ලි ටිකක් අත යටින් දීලා ඒකෙන් ෂේප් වෙනවා. හරි මොනවා හරි පාසලක ළමයි දාගන්න ගියොත් ඒකෙනුත් අපි ගාණක් දීලා මේ ප්‍රින්සිපල්ට ඊට පස්සේ ළමයව දාගන්නවා. හරි ඒ විතරක් නෙමෙයි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔය හැම දෙයකදීම අපේ මේ ජීවිතයේ අපි කරන හැම වැඩකදීම මොන වගේ දේවල්ද අපි කරන්නේ කියලා. මොන වගේ කියන්නේ කාල කන්නි වැඩ කරනවා මහා තුච්ච අමන වැඩ අපේ මිනිස්සු කරනවා. ඉතින් අන්න ඒ දේවල් ඔය පගාදී මරව මේව ඕව හැමදේම නැති කරලා දාන්න ඕනේ. මිනිස්සු ගැන අපි හිතන්න ඕනේ. අපේ ඒ කියන්නේ අපිට තියෙන හොඳ ගතිගුණ දෙයක් අපි බෞද්ධයෝනේ මේ හැරි වැඩි හරියක් මේ රටේ ඉන්නේ. ඉතින් මේ බෞද්ධයෝ හිතන පතන විදිහක් තිබ්බ අතීතේ. හරි මේ දැන් ඉන්න බෞද්ධයෝ ගැන මම දන්නේ නැහැ. හැබැයි ඔය අවුරුදු 70 ගානකට 75කට කලින් ඉහත ඒ කියන්නේ ආවේ 48 නිදාසෙට කලින් හිටපු මිනිස්සු මේ රටේ හරි විදිහට ජීවත් වුණා. ඒ කාලේ ජාතිවාද ආගම්වාද ඔය වගේ අම්මගේ රෙද්දවල් තිබ්බේ නැහැ. අපේ මිනිස්සු ඔක්කොම එකාමෙන් හිටියා එකට එකතු වෙලා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මොකද වෙලා තියෙන්නේ? අපේ මිනිස්සු එන කොටා ගන්නවා. ඇයි මේ කාල කන්නේ දේශපාලුව මේ රටට ගෙනල්ලා දාපු මේ ભેදවින්නේ හින්දා. හරි කවුද අපේ මිනිස්සු කියනවා මේ සිංහල බෞද්ධ නායකයෝ තමයි මේ රට පාලනය කරේ කියලා. කවුද ඔයක කියන්නේ? මේ රට මේ වෙනකන් 48න් පස්සේ කිසිම බෞද්ධ නායකයෙක් සිංහල බෞද්ධ නායකයෙක් මේ රට පාලනය කරේ නැහැ. මේ රටේ රජකම් කරේ නැහැ. ඒකයි තිත්ත ඇත්ත. මොකද ඔයාලට විශ්වාස නැත්තම් ගිහිල්ලා බලන්න. ගිහිල්ලා උන්ගේ පැටිරි උන්ගේ ජාතකයේ හොයලා බලන්න. බලපුවාම තේරෙයි මුන් සිංහල බෞද්ධද නැත්තම් වෙන අහවල් එකක්ද කියලා. ඇත්තම කිව්වොත් මට තව ඕගොල්ලොන්ට කියන්න තියෙන්නේ මේ දේශපාලුවෝ
කියනවා ඒගොල්ලෝ තමයි හොඳම කරේ මේ රටට මේව කරා අරව කරා මේ ව්‍යාපෘති ගෙනාවා අර ව්‍යාපෘති ගෙනාවා ඔය හැම එකක්ම කරලා මොකක්ද අන්තිමට උනේ අපේ දරුවන්ට කන්න නැතුව පාරට වැටුණා ඇයි පාරට වැටුනේ උන්ගේ හැම ව්‍යාපෘතියකින්ම මේ රට ගොඩනගනවා කියලා ගෙනාපු හැම ව්‍යාපෘතියකින්ම කොමිස් ගැව්වා මිනිස්සුන්ගේ බදු මුදල් වලින් මිනිස්සුන්ට කන්න තියෙන සත පුංචි මුදලෙන් කොමිස් ගහලා උන්ගේ දරුවන් ගණාගත්තේ සපවත් කරා උන්ගේ දරුවන් ගණාගත්තේ සුරක්ෂිත කරා උන්ගේ ආර්ථිකය ගොඩනගගත්තා හරි වෙන වෙන රටවල උන්ගේ මුදල් උන් ඉන්වෙස්ට් කරා එහෙම කරලා අපේ රට බින්දුවටම වැටුණා අන්න ඒකයි තිත් ඇත්ත ඉතින් මේ ඇත්ත තේරුම් ගන්න නැතුව තාමත් දේශපාලන පක්ෂ පස්සේ ලෙව කාගෙන බඩ ගාගෙන යන මිනිස්සු දකිනවා අපි දැන් මේ ටීවී එකේ බලනකොට ওই ප්‍රෝග්‍රෑම් වලින් කොච්චර මිනිස්සු ඉන්නවද මොනවාරි බොරු ටිකක් කියලා ස්ටේජ් එකේ මේ වෙරි හඳුන්නාම අපේ මිනිස්සු අප්පුටි ගහගෙන නිකන් අර ඇස් බැඳගත්තු අත් බැඳගත්තු මහා මෝඩ ගොන් හරක් වගේ විලාප තින හැටි දැක්කම ඇත්තම කිව්වොත් මේ මේ පිටිපස්සේ පේන මූදට පැනලා මැරෙන්න හිතෙනවා ඒකයි ඇත්ත ඒකයි ඇත්ත ඇත්තම කිව්වොත් ඔය 225 කියන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න ඔය කාලකන්ණි රැළට වඩා මේ මම වගේ මිනිස්සු මේ රටට අපේ රටට ඩොලර් ගේනවා ඒකයි ඇත්ත ඕකුන්ගෙන් වැඩක් නැහැ ඕකුන් හදන්නේ මේ රට තවත් කාබාසිනියා කරලා අපේ මිනිස්සුන්ව හූරගෙන කණ්ඩ ඔන්න ඕක තේරුම් ගනිල්ලා ඕක තේරුම් ගන්න තු ඕකුන් පස්සේ පන්නන්න එපා හරි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ රට කොහොමද ගියේ කියලා يعني මේ රට පාලනය කරේ කවුද කියලා ඉස්සල්ලාම ඔය චන්ද්‍රිකා බණ්ඩාරගේ බණ්ඩාර නායක යුගයක් ආවා ඊට පස්සේ JR යුගයේ ඔය වගේ එක එක කට්ටියගේ ඔය දේශපාලන පවුල් තමයි මේ රට පාලනය කරේ මාරුවේ මාරුවට පිල් බෙදිලා එක එකට රදල પરම්පරාවල් කියලා නේවා කියන්නේ හැබැයි උන් රදලෝ නෙමෙයි උන් රදල කියන නමට සුදුසු නැහැ මොකද රදල කියලා හිටියා මේ 48ට ඉස්සර මේ රටේ හිටියා හොඳ වලව්කාරයෝ හැබැයි මේ දැන් ඉන්නේ වලව්පාකාරයෝ නෙමෙයි වලව් හදාගෙන කෘතිමව හදාගෙන ඒකට වලව් කියලා නම දාගෙන මුන් හරියට පම්පෝරි ගහනවා උන් වලව්කාරයෝ කියලා හරි එතකොට උන් මිනිස්සුන්ගේ සල්ලි මදු බදු මුදල් වලින් මිනිස්සුගේ දාඩි මහන්සි අම්බ කරන හැම සතපාම ඌරගෙන කාලා ඒ වගේම පෝසත් වෙලා උන් මොකද කරන්නේ උන් සල්ලි කාරයෝ කියලා හම්බඩු ගහ ගන්නවා උන්ට ඕනේ මොනවද ප්‍රභූණා උන්ට ප්‍රභූ දෙන්න පුළුවන්ද උන්ට ප්‍රභූ කියන නම දෙන්න බෑ උන් ඇවිල්ලා ප්‍රභූ නෙමෙයි උන් ඇවිල්ලා පරයෝ පර ජාතික 70 ඕකුන්ට කවදාවත් ඡන්ද දෙන්න එපා තවත් මේ පෞල් පාලනය මේක අතාරලා දාන්න මේ පෞල් පාලනය කරොත් එහෙම මේ රට තව දුරටත් අපේ දරුවන්ට අනාගතයක් නැති වෙනවා ඒ හින්දා තව දුරටත් ඔය වගේ ඔය ඒ වගේ ඔය කෙලි සැනකෙලි වෙන්න දෙන්න එපා අපේ රටේ දරුවන්ගේ අනාගතය ගැන හිතපල්ලා උඹලට මොලයක් තියෙනවනේ දෙයියන් වහන්සේ දීලා ඒ මොලෙන් හිතපල්ලා අපි මොකද්ද කරන්න ඕනි කියලා මේ රටේ ජාතිවාද ආගම් වාද මේ මගුල් අතෑරලා අපි හැම එකාම එක වගේ ජීවත් වෙන්න ඕන වෙලාවක් මේක හැබැයි හැමෝගම අර එක සමානාත්මතාවයේ කිව්වහම අපේ මිනිස්සු හිතනවා මේ එක එක ආකාරයට දැන් එහෙම හරියන්නේ නැහැ මේ රටේ වැඩිපුර බෞද්ධ ඉන්නේ මේ රටේ මෙහෙම ඉන්නේ කියන එහෙම හිතනවා ඒ හිතන්නේ අර කාල කන්නි අපිට අපේ ඔළුවට දාපු මහා සෙප්පඩ කතා සෙප්පඩ අදහස් උන් ඔය වතාරලා අපි හැමෝම එකට එකතු වෙලා මේ රට ගොඩ ගන්න ඕනේ මේ රට ගොඩ ගන්න කියලා අපි අරගල කර ඒකටනේ අපි පාරට බහැල ඉවරලා කෑ ගැහුවට මදි මේ රටේ මොනවද අපි ගොඩනංවන්න ඕනේ මොකද්ද අපි හරියට ස්ථාවරත්වයට ගේන්න මොකද්ද කරන්න ඕනේ මෙන්න මේ දේ වගේ හිතලා මේ රට ඩොලර් ගේන්න ඕනේ කොහොමද කියලා එහෙම නැතුව මේ රටේ ඉන්න ওই කාලකන්ණි දේශපාලු හොරුන්ට ඡන්දෙ දුන්න පළයට මේ රට ඩොලර් එන්නේ නැහැ මොකද ඔය එක එකටවත් ඩොලර් ගේන්න බෑ ඩොලර් ගේන්න අපේ රටේ ඉන්න ශ්‍රමිකයෝ ඈ විදේශ ගතලා ඉන්න ශ්‍රමිකයෝ ඒ වගේම රටේ ආර්ථිකය දිනු කරන්න ස්වයංපෝෂිත කරන්න මේ රටේ මොනවාරි නිර්මාණාත්මක දෙයක් ආර්ථික වශයෙන් ගොඩනංවන්න පුළුවන් මිනිස්සු තමයි මේ රට මේ ඩොලර් ගේන්නේ රයිට් ඒ කලින් යුද්ධ කරා කිව්වා යුද්ධ කරේ මහින්ද රාජපක්ෂද නෑ මේ රටේ හිටපු ත්‍රිවිධ හමුදාව ආ විශ්‍රාමික සහ මේ රටේ මියගිය රණවිරුවෝ ඉන්න ඒ හැමෝම තමයි මේ රටේ මේ යුද්ධයේ මේ දිනලා මේවා කරේ මේ මේ නිදහස අරන් ආවේ හැබැයි අන්තිමට ඒ වගේ ප්‍රභූණාම ඒ වගේ පට්ටන් ටික ගන්න ඔක්කොම කවුද කාලකන්ණි දේශපාලුව ඕකුන් කරපු දෙයක් නෑ ඕකුන්ට නා 60 පැනලා හොට බිම යනිලා ඕකුන් ගෙදර ඉන්න ඕන වෙලාවෙත් මේ රට පාලනය කරන්න හදන්නේ ඇයි උන්ගේ එජවණියක ගොඩ නගා ගන්න. උන්ගේ පවර් එක හදා ගන්න. බිඳ වැටලා තියෙනවනේ ඒක නැවත ගොඩ නගා ගන්නයි මුන්ට ඕනේ. දැකර මේ ළඟදි රනිල් වික්‍රමසිංහ අත රනිල් රාජපක්ෂ මොකද්ද කරේ? ජන රජ පෙරහැරක් තිබ්බා. ඊට කලින් නිදහස සැමරුවා. අහවල් නිදහස අපේ උන් දැකලවත් තියෙන නිදහසක්. මේ රනිල් රාජපක්ෂ විසින් හැමරුවා මේ මිලියන 200කට වැඩි මුදල් ප්‍රමාණයක් නාස්ති කරලා. ඒ වගේම ආයකක් කරා මිලියන 100ක් වැඩි මුදලක් ඉදන් කරලා ජන රජ මේ පෙරහැර අම්මගේ රෙද්ද ජන රජ පෙරහැර යකෝ
මිනිස්සුන්ට කණ්ඩ නෑ දරුවන්ට මන්ද පෝෂණය මේ හැමදේම තියෙද්දි මේ යකා මොකද්ද මේ අර අලියත්තු පිට උඩ වර මේ ලැමිනේට් කරපු මොකද්ද මේ රාජ ලාංඡනය තියාගෙන මේ නටපු නාඩගම ඈ මොකද්ද මේ යකා මේ කරන්නේ යකෝ පිස්සෙක් කියලා තවත් පිස්සෙක් අප ගිනල්ලා තියෙන්නේ ඒක ඇත්ත කතාව ඇත්ත අපි ගිනාපු එකකුත් නෙමෙයි ඒක ඇත්ත කියන්න ඕනේ ගිනල්ලා නෙමෙයි ඔටෝම ආවනේ ඒ කියන්නේ පිනට ආපු ජනාධිපති කරන්නේ ඒ නිසා කල්පනා කරලා බලපල්ලා මේ දේවල් මෙහෙම වෙන්න ඕනේ තවදුරටත් කියලා එහෙනම් මම ඔයාලගෙන් ඉල්ලන්නේ එකම දෙයයි මේ වගේ මෝඩ අරක් මේ රටෙන් එලවලා දාලා අපි සුදුසු නායකයෙක් පත් කරගෙන අපි මේ රට ගොඩනගමු. එහෙමයි කියලා මම ඔයාලට කියන්නේ නැහැ මොන පක්ෂයටවත් ඡන්ද දෙන්නයි කියලා. මොකද මම පාක්ෂිකයෙක් නෙවෙයි. කිසිම පක්ෂයකට කරා දෙන මිනිහෙක් නෙවෙයි මම. මම හම්බ කරගෙන මම කන මගේ රට ගැන හිතන මගේ දරුවන්ගේ අනාගතය ගැන හිතන මිනිස්සෙම්ම. කිසිම පක්ෂයක් නැහැ, ආගම් ભેදයක් නැහැ, ජාති ભેදයක් නැහැ. සියලුම ආගම් වලට මම ගරු කරනවා. සියලුම මිනිසුන්ට මම ගරු කරනවා. ඒ නිසා මම වගේ පුළුවන් නම් හිතපල්ලා. ඒ කියන්නේ අපේ මිනිස්සු ගැන ඉඳලා මේ වගේ හොඳ තීරණ ගනිල්ල. ඔය ලස්සන බණ්ඩාරලා, තනත් නිශාන්තලා, ඔය මහින්ද රාජපක්ෂලා, නාමල් බේබිලා, ඔය ඔය මේ කාලට රැවටෙන්න එපා. ඈ මේමයි අනුර දැන් අනුරට chance එකක් තියෙනවා කියලා හැමෝම හිතනවා. හැබැයි අනුර කියන්නේ කවුද කියලා මම දන්නේ නැහැ 100%ක්. හැබැයි මිනිහට chance එකක් දීලා නැහැ නේ මේ වෙනකන්. බලයට අවිලා නැහැ නේ. මිනිස්සු බලාපොරොත්තු වෙනවා බලයට ගේන්න. ගිනල්ලා බලන්න. කරේ නැත්තම් එයාටත් කරන්න තියෙන්නේ අර කොටා බේට කරපු එකම තමා. හරි එහෙනම් මට කියන්න ඕනේ එච්චරයි. ඔක්කොටම සුබ දවසක් වේවා කිව්වා. හිතලා මතලා වැඩ කරපල්ලා. අනිවාර්යෙන් මොකද මේ රට ගොඩනගන්න නම් අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. එහෙනම් ඔක්කොටම සුබ දවසක් වේවා. මම නම ඩීකේ.